2008 අප්‍රේල් 29 වෙනිදා මුල් ගල තිබු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති කියලා ආණ්ඩුව කියන. නමුත් අපි බහු විනාශකාරී ව්‍යාපෘති කියලා මේ කියන ව්‍යාපෘතියට. අපි මුල් ගල තියන්නට පෙර ආතු සිටම අපි මේ විනාශය දැක්ක විරුද්ධ වුණා. ඒ විනාශය දැක්ක දේශපාලන පක්ෂයක් හැටියට අපි විතරක් නෙවෙයි. අපි අදහස් ගත්තේ අපි ඇසුරු කරපු විද්වතුන්ගෙන් පරිසරවේදීන්ගෙන් අදහස් අරගෙන තමයි මේ කිව්වේ මේක විනාශයක් වෙනවා කියලා. එවකට හිටු මහින්ද රාජපක්ෂ රජය මේක අහුන් ගන් දුන්නේ නැහැ. මේකට මුල් ගල තියෙනකොට මේකට රටේ නීතියට අනුව කටයුතු කරලා තිබුණෙත් නැහැ. 1980 අංක 47 ධර්ණ පනත පාරිසරික පනත. ඒ පනතට අනුව සත්‍යතා අධ්‍යයනයක් හදලා නැත්නම් EIA එක නැත්නම් පරිසර බලපෑම් ඇගින් වාර්තා හදලා කිසිවක් සකස් කරලා තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි විරුද්ධ වෙනකොට නඩු මගට යනකොට තමයි පරිසර බලපෑම් ඇගින් වාර්තාව මුල් ගල තියලා වසර 3කට පස්සේ 2011 අප්‍රේල් 12 ඒ කියන්නේ සිංගල හින්දු පරණ අවුරුද්ද දවසේ පරිසර අධිකාරී කාර්යාලය ඇරලා අස්සම් කළා තමයි මහින්ද රාජපක්ෂ රජ මේක පටන් ගත්තේ. ඒ කාලේ ඉඳන් අපි දැඩි ලෙසම එකට විරුද්ධ වුණා. අධිකරණ ක්‍රියාමාර්ග ගත්ත ජනතා විරෝධියක් පෑව. නමුත් මෙච්චර දැන් තරම් ජනතාව එකට එකතු වෙන්නේ නැහැ. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ ජනතාවට එක්කහුව වෙන්නත් බයක් තිබුණානේ. එතකොට එහෙම ආවෙත් නැහැ. කොහොම නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා පැරදිනකොට මේ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රගතිය 42%යි භෞතික ප්‍රගතිය 16%යි. ඉතින් මෛත්‍රීපාල ජනාධිපතිතුමා පත් වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙනකොට ඒ ප්‍රදේශයේ ජනතාව විශ්වාස කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කන් නොදුන්නත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා කන් දෙයි කියලා. ඒ අනුව එතුමාගෙන් බොහොම අමාරුවෙන් අපි සාකච්ඡාවක් ගත්තා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙන් 2015 මාර්තු 20 පරිසර අමාත්‍යාංශ සාකච්ඡාවක් තිබ්බා. ආචාර්ය මහාචාර්යවරු පරිසර වේදීන් ගෞරවනීය ස්වාමින් වහන්සේලා පෙරටු කොටගෙන අපි ඇවිල්ලා මේ ආවනඩුව කීවා. යන්නේ පාවුමද මේකට විද්‍යාත්මක වාර්තා හදලා නැහැ. පරිසර බලපෑම් ඇගින් වාර්තා හදලා නැහැ. මේක නවත්තන්න. නවත්තලා අඩුම තරමේ මේ විද්‍යාත්මක ඒ වාර්තා හදන්න. හදලා යන්න කියලා කිව්වා. ඒ වෙලාවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කන් දීලා හරි ඒක කරන්නම්. කැබිනට් අනුකමිටුවක් දාන්නම්. ප්‍රශ්න හොයලා බලලා මේකට විසඳුම් දෙන්නම් කිව්වා. කැබිනට් අනුකමිටුවක් දැම්මා. ඒකේ සභාපති රවි කරුණානායක ඇමතිතුමා. ඊට පස්සේ ඒකේ සමාජික හිටිය අපේ පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මෙතුමලගේ පළාතේ මේ කට්ටිය හිටියා. අනුකමිටුවට අපි ලියුම් ලිව්වා. අනුකමිටුවට කතා කරලා කිව්වා. එතකොට අපේ පළාතේ මහ ඇමතිතර හරිම් ප්‍රාන්දු. එතුමත් ওই අනුකමිටුවේ හිටියා. අපිට ඇහුම්කම් දෙන්න. ජනතාවට ඇහුම්කම් දෙන්න. මේ ප්‍රදේශයට එන්න බලන්න. අපට අවස්ථාවක් දෙන්න ඉන්න බෑ නෝ අපි කොළඹට හරි එන්නම් එන්නම් කියලා. ආවෙත් නැහැ බැලුවෙත් නැහැ අපට කොළඹට එන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ කට්ටියම හිතේ පයදද්දකොට පාර්ලිමේන්තුවේ රැස්සලා තීන්දුවක් ගත්තා මේක කරගෙන යන්න. කරගෙන යන්න තීන්දුවක් ගත්තා ඔය කරගෙන යන්නේ. දැන් වෙනකොට ඒ කැබිනට් අනුකමිටුවත් අසාර්ථකයි. ඒ ජනාධිපතිතුමා පරිසරයගින් වார்த்தාවට ආපහු ගියෙත් නැහැ. මේක කරගෙන යනවා. දැන් අද වෙනකොට මොකක්ද අස්සයන්? මධ්‍යම කඳු කරේ නැගෙනහිර බෑවුමේ. ප්‍රාදේශීයම් කොට්ටාස් විශේෂයෙන් 6ක. වැලිමඩ ඌවපරණකම හාලියල බණ්ඩාරවල ඇල්ල. වැල්ල වායුත් යම් ප්‍රමාණයකට කොට්ටාස් කීපයකට. දැඩි හානි පැමිණලා තියෙනවා. මේ වෙනකොට නිවාස හානි වෙලා තියෙනවා. නිවාසවල හානි ප්‍රමාණය 337යි දැනට සති 3කට ඉස්සෙල්ලා. මේ 337 අතර පන්සල් පල්ලි කෝවිල් ඔව කොහොම තියෙනවා 337ක් තියෙනවා. ඒතර මේ 3000 නෙවෙයි සමා වෙන 7037ක්. නිවාස 7037ක්. ඒතර මේ 7037 ඇතුලේ විශාල ජනතාවක් ජීවත් වෙනවා. එතකොට ඒ වගේම ලිං උල්පත් දියපොකුණු ඔයවල් වැව් හිඳිලා තියෙනවා 3112ක්. 3112ක්. ඒතර කුඹුරු යායවල් පිටින් පාළු වෙලා තියෙනවා. දැන් බණ්ඩාරෝල් නගරේ ගිලා බහින්න පටන් අරන් තියෙනවා. දැවැන්ත ගොඩනැගිලි ගිලා බහිනවා ඇල වෙනවා. ඒතර මහා ව්‍යසනයක් වෙලා තියෙනවා මධ්‍යම කඳු කරේ නැගෙනහිර බෑවුමේ. ඉතින් අපි ඒ ඉඳලා මේ ජනාධිපතිතුමාගෙන් අවස්ථාව ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිසේත් අවස්ථාවක් දුන්නේ නැහැ. අපි ස්තුතිවන්ත වෙනවා. පහුගිය දවස්වල මහා හර්තාලයක් කරලා තමයි කොමාරි ජනාධිපතිතුමාගෙන් දිනේ ගත්තේ. 30 වෙනිදා දිනේ ගත්තා. අපේ ඇමතිතුමත් එදා ආවා. අපි සෑහෙන වෙලාවක් සාකච්ඡා කරා. ජනාධිපතිතුමා හොඳින් කන්තිගෙන හිටියා අපේ ප්‍රශ්න ටිකට. හැබැයි පිළිතුරු කතාවෙදි කිසි දෙයක් නැහැ. උත්තර නැහැ. පැහැදිලි නැහැ. නිශ්චිත නැහැ. එල්ලයක් නැහැ. ඕනෝම ටිකක් හම්බුනා. ඉතින් අපි ගියේ ඇත්තටම සන්තෝෂෙන් නෙවෙයි. අපි මේ පැත්තේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රශ්න කන්දක් අරගෙන ආවේ විසඳ ගන්න. යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන ලැබුණේ නැහැ. ඊට පස්සේ අපි ඊයේ දවසේ මහත්්‍ය සාකච්ඡාවක් තියන්න ඉස්සලා කතා කරගත්ත අපේ සංවිධානයේ උමාවේ බහුවිනාශකාරී ව්‍යාපෘතිතරේ ජනතා පෙරමුණ. අපි සාකච්ඡා කරා දැන් එනවනේ අනුකමිටුව. අනුකමිටුවෙන්වත් මේකට උත්තරයක් හම්බෙයිද කියලා අපි බලාපොරොත්තුක් වුණා. අපි මේ අනුකමිටුව එච්චර පිළිගන්නේ නැහැ. මේ වගේ මොකද දාපු අනුකමිටුවත් ඒ වගේනේ. නිකන් ඕවා නිකන් රටේ ජනතාවගේ සල්ලි වලින් නිකන් සවාරියක් ගිහිල්ලා පොඩි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා එන ඒවා විතරයි. ජනතා ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ වගේම අපිට ආරංචියක් ආවා කුමන්ත්‍රණකාරී වැඩක් සිද්ධ වෙමින් තියෙනවා කියලා. මෙතුමලා ජනාධිපතිතුමාලාතුළු මෙතුමා එතකොට කවුද මහින්ද අමරීරයා මෙතුමාලා එක්ක අහුවෙලා සාකච්ඡාවක් නිරත වුණා. මේ සංවිධානයේ ප්‍රබලයි ජනතාවගේ ප්‍රශ්න ප්‍රබලයි. ඒ හින්දා යමක් දෙමු මේ ඉල්ලන ඒවායින් කොටසක් දෙමු ඔක්කොම නෙවෙයි ටිකක් දෙමු. දීලා වැඩේ කරගෙන යමු. අන්නේ කරගෙන යන අතරේ අපි පොඩ්ඩක් යමක් දෙනකොට ටිකක් පස්සට අඩිය තියෙනවා. අප උද්ඝෝෂණයට එන්නේ නැහැ. අන්නේ කාලේ පාවිච්චි කරලා අපේ සංවිධානේ කඩන්න ඕනේ, බිඳින්න ඕනේ. එතකොට මේ කට්ටියට වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා මේ කට්ටිය සාකච්ඡා කළා.
තමයි ඇත්ත කාරණේ. ඊට පස්සේ දැන් ඒකට මෙයාලා ඇත්තම ගත්තොත් එහෙ අපේ ප්‍රදේශින රොබතුමා මතක් කරපු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඉන්නේ. එයා එක්සත් ජාතිපක්ෂ බණ්ඩාර ලාස්සන සංවිධායක. මෙතුමාලා යාට එකඟ නැහැ. නමුත් මෙයාලා පාවිච්චි කරා අර හතුරාගේ හතුරා මාගේ මිතුරා කියන න්‍යායයට අපේ සංවිධානයේ බිඳවන්න එයා පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් අද අපිට දෙකට සාකච්ඡාව දෙන අතර එකට සාකච්ඡාව දැම්මා වාරි මාර්ග බණ්ඩාර වාරි මාර්ග කාර්යාලයේ මෙතුමාලා සාකච්ඡාව දැම්මා. අපිට තොරතුරු ආවා අපිට තියෙන සාකච්ඡා පුස්සක් එකට ඉන්නේ නැහැ. චමින්ද මන්ත්‍රීතුමාල් ඇතුළු කණ්ඩායම මෙතනට ගලා සාකච්ඡා කරලා මේකට විසිරුවන්නේ විසිරලා යන්න හදනවා. අන්නේ තොරතුරු ආවට පස්සේ අද ශේත්‍ර පරීක්ෂණයට ආව මහින්ද අමරවිරයා මෙතුමයි අම්රාද ජයරත් ඇමතුමයි නිලධාරී කණ්ඩායම ආවයිකින් ඔය සුපිරි වාහන 34 පොලිමක් ආවා. දැන් දැන් බලාගෙන ඉනකොට දැන් අපිට උත්තරයක් නොදී පැනලා යන්න හදනවා නම් දැන් අපි මේ පැත්තේ මිනිස්සුගේ උත්තරයක් ඒ ප්‍රශ්න වෙන උත්තරයක් ගන්න එපයි. වසර 10ක් 15ක් දැන් 10කට වැඩි දුක් විඳිනවනේ. අපි මහින්ද අමරවිරයා මෙතුමාට ඒක තැනකදී උඩ පෙරුවේ ගම්මාන එක ගෙදරකදී අපි කිව්වා ඔබතුමා දැන් උත්තරයක් දෙන්න. පැනලා යන්න එපා. අපි උඩ උත්තරයක් දෙන්න මේ මිනිස්සු අසරණයි කියලා. ඒක කැඩිච්ච බිඳිච්ච ගියා. පොළොන්නරුව පරීක්ෂණ ආයතනෙ කියන්නේ ඒගේ වාසය කරන්න සුදුසු නෑ කියලා. කවුරු අනුකම්පිතාවක් සම්පූර්ණ ඉන්න උන අමරවිරයා මෙතුමාගෙන් තනියෙන් මේකට විසඳුමක් දෙන්න කියලා ඉල්ලපු එක සාධාරණද? සාධාරණයි. මොකද ජනාධිපතිතුමාට අපේ රටේ ප්‍රධානියට කියලා ඒ ප්‍රධානියගේ අමාත්‍යංශයට තමයි ව්‍යාපෘතියයි ඉති. ඒකේ නියෝජ්‍ය රාජ්‍ය අමතිවරයා එන්නේ. එතකොට ජනාධිපතිතුමාලා සාකච්ඡා කරලා උත්තරයක් එන්න එපැයි. උත්තරයක් දෙන්න නැත්නම් අපි ජනතාවගේ ප්‍රශ්නට උත්තරයක් ගන්න එපැයි. එහෙනම් අපි කිව්වා දැන් උත්තරයක් දෙන්න වගකීමෙන්. අතන සාකච්ඡාවක් හම්බෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒක වාරි මාර්ගයෙන් හරවනවා කියලාත් අපි දන්නවා. එහෙනම් අපි කිව්වා ඔබතුමාට දැන් උත්තරයක් දෙන්න. එතකොට දැන් එතුමා අර කැඩිලා බිඳිලා ගියේ ගේක එතන දැන් එතකොට මේක ආපදාවට ලක් කරන මේක අවදානම් තැනක් මෙතන ඉන්නේ කොහමද එළියට පනින්නකොට පැන්නා. එතකොට තේරුම් ගන්න ඔන්න ඔය වගේ ගෙවල් 7037ක මිනිස්සු ඉන්නවා. එතුමාට විනාඩි 10ක් ඉන්නකොට දාඩිය දැම්මා. බය වුණා වැවුලුවා. ඔය අරගෙන බලන්නකෝ වීඩියෝ පාට. බය වුණා. එතකොට ඒ වගේ ගෙවල් වල තමයි හබක් ඇතුළේ උගුල් ඇතුළේ අපේ පැත්තේ මිනිස්සු ඉන්නේ. ඒවට සංවේදී නැහැ. මොකද ජනාධිපතිගේ හරි අගමැතිගේ හරි මේ මැති අමතුරුන්ගේ ගෙවල් පුපුරලා නැහැ. මෙයාලගේ ලිං හිඳිලා නැහැ. මෙයාලගේ වගාපාලු වෙලා නැහැ. මෙයා දැන් ඒ මිනිස්සු ඉන්නේ මරණ බයයි. ඒ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන්නේ අද දවසේ. අන්න ඒ නිසායි අපි අර වගේ ක්‍රියාමාර්ගයකට ගියේ. සාකච්ඡාවෙන් පැනලාගේ අද නිලධාරි ඔක්කොම කැඳවලා ප්‍රාදේශීය ලංකාරයල් පුරවලා හිටියා. අපි ගියා. එතෙන්ට එන්න බැරි වුණේ. මොකද එතෙන් තියෙන බය ආරක්ෂාව ගන්න මිතුන දැන් දාන්න හදන මොකක්ද දන්නවද? ඒක කඩාකප්පල් කර අපි එන්න දුන්නේ නැහැ. ඒතකොට මෙතුමලා එච්චර බයයිද? ඇමති ආරක්ෂකව තියාගෙන ආරක්ෂක දාගෙන එන්න බැරි නම් පොලිසියට සාකච්ඡාව ගේන්න තිබ්බේ. එන ඔන්න ඔය වගේ තත්ත්වයක් තුළ අද ජනතාවට පිළිතුරු දෙන්න නැතුව ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ රජය කරපු වැඩේම අද යහපාලන ආණ්ඩුවක් කරමින් ඉන්නවා. අන්න එතකොට අපිට සිද්ධ වෙනවා අපට පාරට බහින්න. මෙතුමලා අපිට යෝජනා කරන්න පාරට බහින්න නම් අපේ කැමැත්තක් නැහැ පාරට බහින්න. හැබැයි මෙතුමලා මේ ප්‍රශ්න නොවිසඳා පැනලා යනවා නම් හොරෙන් යනවා නම් නැත්තම් බය වෙලා යනවා නම් ඔහොම උත්තර දෙන්න බෑනේ. ආණ්ඩුවක් හොඳක් කියන ඒ විදිහට මේ ප්‍රශ්න උත්තර දුන්නේ නැහැ. එහෙනම් අපි මේකට කියනවා දැන්වත් සාධාරණ උත්තර මේ සාකච්ඡාවලින් පස්සේවත් දෙන්න. මේ මිනිස්සු තවත් පීඩාවට පත් කරන්න එපා. මේ මිනිස්සු ගේට් කඩුණා, ලිඳක් තිඳුණා. හොඳ අපි ඉදිරි වැඩවලදී කතා කරමු. ඔක්කොම උනා දැන්වත් උත්තරයක් දෙන්න නැත්තම් මේක සාධාරණයක් නෑ කියලා අපි කියන්න කැමතියි. හොඳයි.